ఐబోవన్ శుభదావ సార్ మిస్టర్ యూట్యూబ్ ఛానల్ కట ఒకలంగ సాదరిం పిలిగన్నో అద అపి కథా కరన్న యాప్ ఎక తమై అపే కాంతా పార్శ్వేర్ గొడక్ వెదగత్వన యాప్ ఎక మే యాప్ ఎకెన్ అపి కరన్న బలాపృత్తు ఎన్నే గెదర్ ఇందలా హొంద ఫిగర్ ఎక కొహమద మెయింటైన్ కరన్న పులువన్ కిలా మే యాప్ ఎకెన్ బలా గన్న పులువన్ మేకి ది అత్తరమ ఒగలంగ జిమ్ వలట యన్న ఎక్సర్సైజ్ ఉపకరణ అరగన కరన్న కిసిము దయక్ నా గెదన దలమ మే యాప్ ఎకే තියෙන විදිහට විනාඩි 20ක් විතර වැය කරලා එක්සර්සයිස් ටිකක් කරලා ඕගලන්ට හොඳ ෆිගර් එකක් මේන්ටේන් කරන්න පුළුවන්. හරි අරුණි අපි වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු මේ ඇප් එක මොකක්ද කියලා ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරන ගමන් තව විස්තර ටිකක් අපි කතා කරමු. ඕගලන්ට කරන්න තියෙන ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා මෙතන සර්ච් කියන තැන ෆීමේල් ෆිට්නස් කියලා ටයිප් කරන්න. එම් ටයිප් කරපුවාම මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකකින් ඔයගලන්ට ඇප් එකක් පේනවා. ඒතර ඔයගලන්ට පේනවා ඇති මේ ඇප් එක මිලියන 50කට වඩා ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. අපි මෙතන මේ තියෙන ඉන්ස්ටෝල් කියන බටන් එක ටික් කරලා මේ ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගමු. ෆෝන් එකට ඉන්ස්ටෝල් වුණාම අපි බලමු මේ ඇප් එකට තියෙන කමෙන්ට්ස් මොනවද කියලා. ඔයගලන්ට මේ පහලට යනකොට පේනවා ඇති මේකට රේටින්ග්ස් දීලා තියෙනවා. 4.8 ratings දීලා තිනවා ඒත් එක්කම බලන්න මේ මෙයා අවුරුදු දෙකක් විතර මේ ඇප් එක පාවිච්චි කරලා තිනවා යාට ඉතාමත් හොඳ ප්‍රතිඵල ලැබිලා තිනවා මේ කමෙන්ට් එක බෙන්නනවා ඒතරු මෙතනමුත් තිනවා ඉතාමත් හොඳ ඇප් එකක් කියලා මේකලම හොඳ කමෙන්ට්ස් තමයි දාලා තින්නේ අපි එහෙනම් බලමු මේ ඇප් එක ඕපන් කරගෙන මේ ඇප් එකේ මොනවද තියෙන විශේෂත්වය කියලා මෙතන ඕපන් කියන තැන අපි මේක ඕපන් කරගෙන ගියපහම මේ වගේ ෆ්‍රන්ට් ලයින් ඩිස්ප්ලේ එකක් තමයි එන්නේ. එතකොට ඔයගලන්ට මුලින්ම හම්බෙනවා මෙතන ඔප්ෂන් තුනක් එනවා. එතකොට මේක පළවෙනි එක තියෙනවා ලූස් වේට් කියලා. ඔයගලන්ගේ බර අඩු කරගන්න පුළුවන්. දෙවෙනි ඔප්ෂන් එක තියෙනවා get strong. ඔයගලන්ගේ ශක්තිය වැඩි කරගන්න පුළුවන්. තුන්වෙනි ඔප්ෂන් එක තියෙනවා keep fit. ඔයගලන් fit එකේ ඉන්න පුළුවන්. අපි බලමු මෙතනින් පළවෙනි ඔප්ෂන් එකට ගිහිල්ලා බර අඩු කරන්න පුළුවන් exercise මොනවද කියලා. අපි මේ ඔප්ෂන් එක ටච් කරලා බලමු. එතකොට මෙතන ඔයගලට එනවා මේ වගේ ඩිස්ප්ලේ එකක් මේකෙන් අහනවා ඔයගලන්ට ඔයගලගේ ශරීරයේ කොයි කොටසද ටාගට් කරන්න ඕන කියලා. අපිට කැමති නම් මෙතන මේ ආකාරයට ඒක ඕන කොටස ටික් කරන්නත් පුළුවන් කොටස එක කෝ කීප් අප් පුළුවන් නැත්නම් කොටස් ටික ඔක්කොම ඕන නම් අපි මෙතන නෙක්ස්ට් කියන ඔප්ෂන් එක ක්ලික් කරමු. ඊට පස්සේ අහනවා ඔයගලන්ට සතියට දින කීයක්ද එක්සර්සයිස් කරන්න පුළුවන් කියලා. එතකොට ඔයගලන්ට කැමති විදිහට මෙතනින් මේ drop down list එකට ගිහිල්ලා ඔයගලන්ට කරන්න පුළුවන් දින ගාන select කරන්න පුළුවන්. අපි දින 7 සතියේ දවස් 7ම කරන්න පුළුවන් දවස් 7ම කරන්න පුළුවන් දවස් 5ක් කරන්න පුළුවන් දවස් 5. අපි option එකක් විදිහට දවස් 5 කියලා දාලා මෙතන okay කරලා තමයි. ඊට පස්සේ මේකලොන් අහනවා සතිය පටන් ගන්න පළවෙනි දවස මොකද්ද කියලා. ඉරිදා නම් ඉරිදා කියලා දාන්න පුළුවන් සඳන සඳ කියලා දාන්න පුළුවන් ගැට්වක් නැහැ අපි මේක ඉරිදා තියෙන විදිහටම ගිහිල්ලා ඒක okay කරා. ඊට පස්සේ මෙතනින් අපි next කියන option එකට ගිහිල්ලා බලමු ඊළඟට මොකක්ද වෙන්නේ. ඊළඟට අහනවා ඕගලන්ට ඕගලන්ගේ profile එකක් හදන්න පුළුවන්. එතකොට ඕගලන්ගේ මෙතනින් දාන්න පුළුවන් බර අපි මෙතන kilogram centimeter වලට select කරගමු අපේ සාමාන්‍ය භාවිතේ. කැමති නම් ඕගලන්ගේ උස දාන්න පුළුවන්. දැනට තියෙන බර දාන්න පුළුවන්. උපන්දිනේ දාන්න පුළුවන්. මේ විස්තරات එක යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතන උඩ තියෙනවා. ඒ විස්තර දාන්න ඕනේ නැත්නම් skip කියලා දාන්න පුළුවන්. මේ විස්තරේ දැම්මොත් එහෙම ඕගලන්ට මේ ව්‍යායාම කරන දවස ගානේ ඕගලන්ට progress එක බලා ගන්න පුළුවන්. එතකොට ඕගලන් exercise කරන්න පටන් ගත්ත දවස දවසේ තිබ්බ ඕගලන්ගේ බරයි උසයි කොහොමද exercise එක අපි මාසයක් කරලා බලපුවාම තියෙන progress එක අපිට compare කරලා බලන්න පුළුවන්. මම දැනට මේ තියෙන option ටිකත් එක්ක ඒක එහෙමම ඉස්සරහට next කරලා දෙනවා. ඊට පස්සේ අපිට මෙතන යන තව ඔප්ෂන් එකක් ඕගලන්ට එක්සර්සයිස් කරන්න වෙලාව මේ ඇප් එකෙන්ම රිමයින්ඩරයක් විදිහට දෙනවා. අපි උදාහරණයක් විදිහට හවස 6:00 කියලා නිකන් ඔප්ෂන් එකක් විදිහට දාලා බලමු. එතකොට හරියටම හවස 6:00ට ඕගලන්ට මේ ඇප් එකෙන් රිමයින්ඩරයක් එනවා. දැන් එක්සර්සයිස් කරන්න පටන් ගන්න වෙලාව කියලා ඔන්න එක ෆිනිෂ් කරලා දාන්න. ඊට පස්සේ ඕගලන්ට ඊළඟට එන ඩිස්ප්ලේ එක තමයි මෙන්න මේ විදිහට එතකොට ඔන්න එනවා අද දවස මෙතන පේනවා ඊට පස්සේ සතිය දවස් ටික තියෙනවා ඊට පස්සේ ඕගලන්ට මෙතනින් මේ ඇප් එකේ පහලට යනකොට බලා ගන්න පුළුවන් ඕගලන්ට සිලෙක්ට් කරන්නත් පුළුවන් එක්සර්සයිස් කීපයක්ම තියෙනවා
මෙතන පළවෙනි එක තමයි full body challenge එක. දැන් දෙවෙනි එක තියෙනවා ABS beginners. එතකොට ඔයගොල්ලන්ගේ ඔයගොල්ලන්ගේ බඩ ප්‍රදේශයට කරන්න පුළුවන් exercise තමයි මෙතන තියෙන්නේ. ඒක මෙතන beginners කියන එක මූලික අවස්ථාව. මේ ඊළඟට තියෙන intermediate ඒක උනා අතරමැද අවස්ථාව. ඒක advanced අවස්ථාව දැන්. ඒ වගේ පල්ලෙහාට යන්න 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 ඔයගොල්ලන්ගේ ශරීරයේ එක එක අවයව යනකොට වෙන වෙනම exercise තියෙනවා. ඔයගොල්ලන්ට යනුව කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට මෙතන ABS begin කියන අවස්ථාව ගමු. එතන විනාඩි 12ක exercise ටිකක් තමයි තියෙන්නේ. ඒක touch කරලා බලමු. ඊට ඔයගොල්ලන් මෙතන පේනවා ඇති උඩම පෙන්නනවා ABS begin විනාඩි 12යි තියෙන්නේ. workouts ඔක්කොම 19ක් තියෙනවා මේ ටික කරන්. එතකොට ඔයගොල්ලන්ට මෙතන පේනනවා ඔයගොල්ලන්ට පේනවා පළවෙනි exercise එක තප්පර 30යි කරන්න තියෙන්නේ. ඒ exercise එක කරන විදිය මෙතන මේගොල්ලන් demo එකකින් පෙන්නනවා. ඒ වගේ ඔයගොල්ලන්ට පළවෙනි දවසට කරන්න තියෙන exercise ටික මෙතනින් අපිට මේ app එකෙන් ලබා දෙනවා. එතකොට ඒකට කරන්න තියෙන කාලෙත් මේ app එකෙන්ම දෙනවා. ඒත් එක මේ exercise කරන්න පුළුවන් rest එකත් ඒගොල්ලන් දෙනවා. ඊට පස්සේ අපි උදාහරණයක් විදිහට මේක start කරලා බලමු. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. Ready to go. Start with jumping jacks. මෙතන මේ වෙලාව වැඩි නම් අපිට skip කරන්න පුළුවන් මේ විදිහට. 3 2 1 Start. 30 seconds. Jumping jacks. Bend your arms to bring your hands over your head. මෙන්න මේ විදිහට අපිට ඒ exercise ටික පිළිවෙලට ඒගොල්ලන් දෙන timings එක කරන් යන්න පුළුවන්. ඔයගොල්ලන් මේ exercise එක මේ දෙන icon එකෙන් කරන එක පැහැදිලි නැත්නම් මෙතන video කියන option එකට ගියපුවම ඔයගොල්ලන්ට මේ exercise එක කරන විදිහ පැහැදිලි video එකකුත් බලා ගන්න පුළුවන්. 3 2 1 හරි. එතකොට ඒ විදිහට පළවෙනි දවසට තියෙන exercise ටික මේ විදිහට complete කරපුවම මේගොල්ලන් app එකේ update කරගන්නවා. ඔයාලට පළවෙනි දවසේ ඔයා exercise complete කරලා තියෙනවා. ඔයාගේ calories කොච්චර ප්‍රමාණයක් දහන වෙලා තියෙනවද? ඒ වගේ progress එකකුත් දෙනවා. එතකොට අපි නිකන් බලමු මේ app එක පල්ලෙහාට ගිහිල්ලා මෙතන reports කියලා එකක් තියෙනවා. ඒකට ගියපුවම ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා අද දවසේ ඔයා exercise ටික ඔක්කොම complete කරපුවම ඔයාගේ workout අද දවසේ complete කරොත් මෙතන එකයි කියලා පෙන්නනවා. calories කොච්චර ප්‍රමාණයක් දහන වුණාද කියලා ඒ ටික පෙන්නනවා. ඊට පස්සේ exercise එකට ගියේ කාලය පෙන්නනවා. ඊට පස්සේ ඔයා මෙතනින් ඔයාගේ scale එකක් ගෙදර තියෙනවා නම් ඔයාට දවස ගානේ ඔයාගේ scale එක මෙතන update කරන්න පුළුවන්. එතකොට scale එකයි height එකයි අනුව ඔයාට මෙතන ඔයාගේ BMI එක scale එක පෙන්නනවා. එතකොට ඒකේ overweight කියලා පෙන්නනවා නැත්නම් normal කියලා පෙන්නනවා. එතකොට ඒ අනුව ඔයාට පුළුවන් බලා ගන්න ඔයාගේ progress එක කොහොමද කියලා. හරි. ඊළඟට මෙතන තව option එකක් තියෙනවා මේ කියලා. මේ option එකට ගියපහම ඔයගොල්ලන්ට පුළුවන් මේ app එකේ edit කරන්න පුළුවන්, ඔයාගේ profile එක update කරන්න පුළුවන්, ඊට පස්සේ reminders දාගන්න පුළුවන්. මෙතන exercise වලට rest එක තප්පර 30ක් දීලා තිනවා. ඒක මදි. ඒක වැඩි නම් ඒක අඩු කරගන්න පුළුවන්. තව ඕන නම් ඒක වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ count up time එක තියෙනවා. ඒ වෙනස් කරගන්න පුළුවන්. sound option තියෙනවා. ඒ වගේ මේ app එක වට ඕන විදිහට modification කරගන්න පුළුවන්. එතකොට ඔයා මේ beginners part එකේ තියෙන exercise ටික කරපුවහම ඔයාට වෙනසක් දැනෙනව නම් ඔයාට ඊළඟට යන්න පුළුවන් intermediate කියන එකට. ඊට පස්සේ ඒ ටික complete කරපුවම advanced කියන එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේකේ තියෙන කැමති විදිහකට මේ තියෙන exercise ටික select කරලා ඔයගොල්ලන්ගේ බොඩි එක මේන්ටේන් කරන්න exercise ටික කරන් යන්න පුළුවන්. හරියල්. එහෙනම් අද මම අරන් ආපු app එක අවසානයි. මම හිතනවා මේ app එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වුණා කියලා. පොඩි request එකක් කරන්න තියෙනවා මේ video එක වැදගත් කියලා හිතනවා නම් මේ වගේ තවත් videos එක ඔයගොල්ලන්ට රැඳෙන්න ඕන නම් Mr. YouTube channel එක like කරලා subscribe කරලා comment එකක් දාලා යන්න කියලා පොඩි request එකක් කරනවා. එහෙනම් යාළුවනේ සුබ දවසක්. ආය දවසක තවත් app එකකින් හම්බෙමු.